SLT Mobitel. Pululthama aavaranayak sahitha vegavathma mobile 4G jaalaya. Thank you.
යනුවසියට 72ක ප්‍රතිශතයක් ලබාගෙන රවින්දු වීරරත්න සුපිරි 24 දෙනා අතරට එක්වනවා තරුෂිට නියමිත කාලය ඇතුළත වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට හැකියාව ලැබුණේ නැහැ නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් දෙදෙනෙක් පමණයි දෙදෙනෙක් මන අපේ පළ නොකර සිටිද්දී මෙවර ඔබේ නායකයා Shihan, Pamanai Manape Palakaran, Sahan Velavak Gatta Shihan. Oh, Mam Velava Gatte, Mage vote taker, Tamoka Karan, Kinakatir Nakaran, Moka the Ravidutta Nirosha Virajini gave vote taker Hambini, Adre Prakash Karan, Mampute Wata Pout Gilika, Adre Nathaniva, Hamoto Madre, Habay Ravinduki, Gitagani. තිබිච්ච මට්ටමට එක්ක සංසන්දනය කරද්දී ආදරය ගැන හිතුවොත් මට ඒ වෝට් එක දෙන්න පුළුවන්. ඒ නිසා ඒ රවිඳුර හම්බෙච්ච ආදරණීය වෝට් එක ලකුණු 7 නිෂ්ප්‍රභා වෙන්න තමයි මගේ ලකුණු 7 අන්තිම මොහොතේ පාවිච්චි කරන්නේ. ඒක ජයග්‍රහණය කරවන්නවත් පරාජය කරවන්නවත් නෙමෙයි. ඒ වෝට් එක අයින් කරලා දාන්න ඕන නිසා. ශිහාන් අපි ආදරය කියන කාරණාව දෙන්නගෙම අයින් කරලා ගායනය ගැන කතා කළොත් ඔබට රවින්දුට වඩා ඇගේ ගායන ඉදිරියෙන් තියන්න පුළුවන්. පුළුවන්. එතකොට ඔය මනාපය මීට කලින් ලබා දුන්නා නම් සමහර විට ඔබව අනුගමනය කරන ප්‍රේක්ෂකයන් පවා ඇයට මීට වඩා මනාප පළ කරන්න ඉඩ තිබුණා නේද? මෙහෙමයි සාරංග. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ ආදරය මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී මට මැනිපියුලේට් කරන්න බෑ. මට වෙනස් කරන්නවත් උද්දීපනයක් දෙන්න බෑ. මං හිතනවා ප්‍රේක්ෂකයා අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා. මං මේ ඉන්නේ මගේ ආලින්දේ නෙමෙයි මගේ ගෙදර ආලින්දේ නෙමෙයි මම මේ ටීවී එකකින් ප්‍රෝග්‍රෑම් එකක් බලනවා නෙමෙයි මගේ අතේ ෆෝන් එකකින් මං වෝට් කරනවා නෙමෙයි මේ මට කැමැති කැමැති තීරණයක් ගන්න එතකොට මම ඉන්නේ මේ සිළු දෙනාගේම ගායනය අහලා මට හරි අදහසක් සහ හරි නිර්ණායකයක් තුල මගේ වෝට් එක දෙන්න ඒ නිසා මං හිතනවා මයිකට හොඳ උත්තරයක් දුන්නා කියලා. ඇයි පරක්කු වුණේ කියන එක. ඒක ආදරය. හැබැයි මම තරුෂිගෙන් මීට වඩා හොඳ ගායනයක් බලාපොරොත්තු වෙනවා. නිරෝෂා තරුෂි ලබාගත් මනාප ඉතිහාසය අරගෙන බැලුවමත් ඔබ හැමදාම ඇය වෙනුවෙන් මනාපේ පළ කරලා තියෙනවා. ඒ වගේම තරුෂිට තරගය හැර යන්න වෙන අවස්ථාවක ඔබ සජීවීවම ඇය වෙනුවෙන් පෙනී සිට ඇය තරගේ නැවත තරගය තුලට අපි අරගන්න ඕනේ කියන තැනත් හැබැයි අද ඔබ මේ ගායනාවන් දෙක බැලුවාම තරුෂිව රවින්දුගේ ගායනයට වඩා ඉදිරියෙන් ඔබට තියන්න බැරිද මට තරුෂි කියන්නේ වෙනත් ආරේක තරඟකාරිනියක් රවින්දු කියන්නේ තවත් ආරේක තරඟකරුවේ මම ඇත්තටම සංසන්දනය කරා මගේ රවින්දු සහ තරුෂි කියන අද දවසේ තරුෂිට මං හැමදාම ආදරය කරපු ඇගේ හඬට ඇගේ තියෙන හැකියාවට නමුත් අද මම හිතනවා අඩුපාඩු ගත්තොත් දෙන්නගෙම තියෙන අඩුපාඩු කතා කරනවා නම් හැබැයි ජවය සහ එන්ටර්ටේනින් සහ මේ වේදිකාව තුළ වැඩි ආකර්ෂණය දිනා ගන්න පුළුවන් කියන කොටස මම දැක්කේ රවින්දුගෙන් ඒ නිසා මම රවින්දුව රවින්දුගේ රවින්දු වෙනුවෙන් මම මගේ වෝට් එක තියාගන්න එතනදී නමුත් තරුෂි කියන කෙනා අද මම කලින් දැක්ක තරුෂි නෙමෙයි කියන එක මම හිතනවා. වෙනදා දැක්ක තරුෂි නෙමෙයි කියන එක. ඒකට හේතු කාරණා ගොඩක් තියෙන එක සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. හැබැයි ඒ හේතුව අද තරඟකරුවෙක් වෙනුවෙන් තව තරඟකරුවෙක් සංසන්දනය කිරීමේදී ඒ හේතුත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඇයට හැකියාවක් තියෙන ඇය මීට වඩා දක්ෂතා පෙන්නපු අවස්ථාවන් ගොඩක් තියෙනවා. මං ඇය වෙනුවෙන් ඉතාම හොඳින් පෙනී හිටියා ඇයව වයිල්ඩ් කාඩ් එකකින් ගන්න ඕනි කියන එකම අදිෂ්ඨානයෙන් මං හිටියා ඇය විදිහට ගේන්න ඕනි කියන අදිෂ්ඨානයෙන් හිටියා නමුත් මං හිතනවා අද දවසේ ඇයගේ ගායන මට්ටම මම බලාපොරොත්තු වෙච්ච මට්ටම නෙමෙයි කියලා. ශිහාන් සාමාන්‍යයෙන් ඔබ වැඩිපුර පෙනී හිටනවානේ මේ තරු ගුණය සහ ප්‍රාසංගිකත්වය ගැන දැන් මෑය ගේන තර්කයේදී ඔබ මොන වගේ අදහසක්ද දරන්නේ එතකොට මම මේක මෙහෙම කතා කරන්නම් මේ අපේ 3rd සීසන් එක මම මේ සම්බන්ධයෙන් ගොඩාක් ෆයිට් කරලා තියෙන කෙනෙක්
රවින්දුගේ ප්‍රොෆයිල් එක දිහා බලන අද දවසේ නිරුෂා විරාජිනී පවසනවා ගායනය ගැන කතා කරන්න දෙයක් නැති වුණාම අපි පර්ෆෝමන්ස් ගැන කතා කරමු. ආපහු බලන්න. අපි ගායනය ගැන නෙමෙයි මම කතා කරන්නේ, අපිට මුකුත් කතා කරන්න දෙයක් නැති වුණාම අපි ගායනය ගැන කතා කරමු. හරි. එතකොට ගායනය කියන්නේ එහෙම නොසලකා හැරිය යුතු අංගයක්ද? ගායනයේ තරණ. එතකොට මම තැලුණා සීසන් 1 එකේ ඉඳන්ම මම ගායනයට ඉඩ නොදී ප්‍රාසංගිකත්වයට දිගින් දිගටම ඉඩ දෙනවා කියලා. එතකොට දිගින් දිගටම යකඩයක් වුණා තැලෙද්දී යම්කිසි මට්ටමකට හැඩේ වෙනස් වෙනවා. එතකොට මම මගේ හැඩේ වෙනස් කරගන්නවා. දැන් 3rd සීසන්. මම මගේ හැඩේ වෙනස් කරගෙන මම එක තැනකට එනවා. රයිට්. අපි ප්‍රාසංගික විය යුතුයි. නිර්ණායක අනුවත් හැඩ ගැහෙන්න ඕන. මොකද මේ සීලු දෙනාම එකම හිණේ දකින්න. හැමෝම ගායක ගායිකාවක් වෙන්න. එතකොට මම උගත පාඩම් මේ කියන්නේ. එතකොට මම දැන් ඉන්නවා ප්‍රාසංගික වීම ඒක අපිට බලෙන් උගන්නන්න බෑ. ඒක ගේන්න ඕන දේවල්. එතකොට මිනිස්සු අතපය විසික් කරන්නේ නිදහසේ ස්ටේජ් එක හැසිරෙන්නේ ඒක ඒ බය චකිතේ නැති වෙන්නට යම්කිසි හුරුවක් තිබිය යුතුයි. මම හුරුව නැතුව ඉගෙනගෙන බලලා ඉගෙනගෙන ටක් ගාලා බය නැතුව මේ කැමරා ඉස්සරහා දඟලන කොල්ල කෙල්ලොත් ඉන්නේ. ඒක වෙනම දෙයක්. හැබැයි ගායනය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. පිචින් කියන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් කියලා මම ඉගෙන ගත්තා. මම විශ්වාස කරෙත් නැහැ. මොකද මමත් හැමලම විශ්වාස කරනවා. ලොකු කාලයක් එක්ක මිනිහෙක්ට ගෑණික්ට හැදෙන්න කාලය දෙන්න ඕන කියලා. හැබැයි ඒක ප්‍රායෝගිකව රියැලිටි වේදිකාවේ හිරුස්ථා වේදිකාව ඇතුළ ප්‍රැක්ටිකල් නැහැ කියලා ප්‍රායෝගික නැහැ කියලා මම ඉගෙන ගත්තා. ඒතර මම දැන් ඉගෙනගෙන මං යම් කිසි ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් මට නැවත වතාවක් මට පාඩමක් ඉගෙන ගන්න වෙලා තියෙනවා. එහෙම එකක් නැහැ. අපි කතා කරන්න දෙයක් ප්‍රාසංගිකත්වය ගැන හෝ නිදහස් බව ගැන අපි කතා කරමු කියලා. එතකොට මට මේ දෙකෙන් හරි මොකද්ද කියලා කවුරුන් හෝ පැහැදිලි කරනවා නම් මට හෙට ඉඳන් ඒ විදිහට වැඩ කරන්න පුළුවන්. නිරෝෂා, පැහැදිලි කිරීමක් තියෙනවද? මේක මම හිතන්නේ එක්ස්පර්ට්ස්ලා පැහැදිලි කරන අවස්ථාවක් නෙමෙයි, මේක තරඟකරුවන් ගැන කතා කරන අවස්ථාවක්. හැබැයි ඔබේ විනිශ්චයයි අපි මේ ප්‍රශ්න කරන්නේ. මම මගේ විනිශ්චය ගැන විතරයි මම මේ කතා කරන්නේ. මට අයිතිත් එච්චරයි. මට තව කෙනෙක්ගේ විනිශ්චය ගැන කතා කරන්න අයිතියක් නැහැ. නෑ නෑ, ඔබේ විනිශ්චය ගැන තමයි අහන්නේ. ඔව්. ඉතින් මං හිතනවා අපි නිර්ණායකයන් බලනවා තමයි ගායනයේදී ශිහන් කිව්වා වගේ ඔව් ගායනය බලන්න ඕනේ තමයි. ඒක තමයි අනිවාර්යයෙන්ම බැලිය යුතු කාරණාව. හැබැයි මේක රියැලිටි ටෙලිවිෂන් ඇස සහ කන කියන දෙකටම තියෙන දෙයක්. මේක නිර්මාණය වෙච්ච දෙයක්, තේමාවක්. මේක ඇතුලේ ඕවරෝල් අපි හොයන දේවල් ක්වලිටීස් දෙන අපි විවිධත්වයන්ගෙන් යුතු තරඟකරුවන් තරඟකාරිනියන් කියන එක අපි මුලින්ම මේන්ටේන් කරගෙන ආපු එකක්. එතකොට ඒ විවිධත්වයන් තුළ අපි හොයන විවිධත්වය මොකක්ද කියන එක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. අපි තුන් දෙනෙක් ඉන්නේ ඒ නිසා, තුන් දෙනා හිතන්නේ තුන් විදිහකට නිසා. නැත්තම් අපි එකම වගේ හිතුවොත් අපි වෙනසක් වෙන්නේ නැහැනේ තරඟකරුවන් ඉදිරියට යන. ඒ නිසා මං හිතනවා මං අද දවසේ මම දකින්න විවිධත්වය දැක්කේ මම රවින්දුගෙන්. අමල්, වැඩි හරියක් මේ පිචින් ගැන ශ්‍රුතිය ගැන ඔබ තමයි කතා කළේ මේ සීසන්ස් දෙක තුනේම. දැන් අද ඔබ ඇයට මනාපය පළ නොකරන්න තීරණය කරනවා කියන්නේ රවින්දුවද ඔබ ඉදිරියෙන් තියන්නේ ගායනේ පැත්තෙන්? ඔබ කතා කරන ශ්‍රුතිය පැත්තෙන් ගත්තාම නෑ, මම රවින්දුට වෝට් කරන්නේ නෑනේ. ඔව්, මම රවින්දුට වෝට් කරන්නේ නෑ. ඇයට මනාපය ලබා දෙන්නෙත් නෑ. ඇයට ලබා දෙන්නෙත් නෑ. මොකද මට මේ ගායනා දෙකම එක හා සමානයි. ඉතින් මම ඉන්නේ දැන් සිහන් කීපුව එකේදී මම ඉන්නේ ඇත්තටම මේ මට දැන් මේක මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කියලා ඉවර වෙලා මේක ඇස් දෙකෙන් බලනවා කියන එකේ හැඟීමේදී කියලා ඉවරලා මේ ප්‍රාසංගික භාවය කියන එකට මගේ තියෙන බොහොම අඩුම ලකුණු ප්‍රමාණයක් තියෙන්නේ. මම ඉන්නේ තනිකරම පිච් එකේ ගායනා කරන්න ඕනි කියන කෙන. මොකද මෙතන තෝරන්නේ ගායකයෙක්ව හෝ ගායිකාවක්ව. ඉතින් එතනදී ප්‍රාසංගික භාවය ඒගොල්ලෝ එක කරගනි. නමුත් මුලින් ගායකයා හෝ ගායිකාව වෙන්න නම් කන් දෙකට මිනිහෙකුට අහගෙන ඉන්න පුළුවන් ගීතයක් ගායනා කරන්න පුළුවන් වෙන්න ඕනේ පිච් එකේ. ඕක තමයි තිබිය යුතු දේ.
එතකොට ප්‍රාසංගික භාවය කියන එකට දවස ගානේ මෙහෙම යනකොට කැමර එකක් ඉස්සරහට ගිල්ලිවලා ඔඩියන්ස් එකක් ඉස්සරහා සින් කරද්දී ඒ බය අතහැරේ. ඒක හරි. දැන් මේ දෙදෙනාගෙන් ඒ කියන්නේ ඔබ අද දෙදෙනාම ශෘතියට ගායනා කළේ නැහැ ලකුණු ලබා දෙන්න තරම්. එහෙමද? ශෘතියට ගායනා කරපු නැති හින්දා තමයි අපි සාරංග බම්බ දෙන්නේ නැත්තේ. නැත්තේ නෑ. මම කියන්නේ ඔබ සාමාන්‍යයෙන් අඩුපාඩු වැඩියෙන් කළේ කවුද කියලා බලලා ලබා දෙනවනේ. ඔව්. ඔව්. එහෙම එකක් නෑ. දෙන්නම එක හා සමානයි. අද. කියන්නේ රවින්දු ඉදිරියට ගියත්, තරුෂි ඉදිරියට ගියත් ඔබට ඒක වෙනසක් නෑ. මට ඒක කිසිම වෙනසක් නෑ. හරි.